बायोस्कोप का था। అది మమ్మీకి అన్నిన బయోస్కోప్ కథ సుహృదపతము చిత్రపటి గానే లోకెమ్మ సువందై చేపెం సువందై మంగళం అల్పిబిదై 70వ దశకి ఇతామ జనప్రీత చిత్రపటియక్ తమ సుహృదపతము కియని కిన్స్లీ రాజబక్స కియన్నే ఆదాంగిపేమి ఇంద్రజాలిక గుణితముల అధ్యక్షక వరే కిలా తమై హెమో మే కాలి కియన్నే ఇతిన్ ఓహు అధ్యక్షన కరుపు చిత్రపటియక్ తమై సుహృదపతము చిత్రపటి ఇద్దానమ 70వ దశకి వినోదాత్మక చిత్రపట पहाकम अध्यक्षकिन किसी राजपक्स ये चित्रपटमाई कलन मित्रो सुहद पेतुम सिनावाई इनावाई सुधु पर्यो रान कुरुलो तमये निर्माण आलोके बिहिवी पतिरेदो आशाव इतुवी सपिरेदो नललुन्नी मलईये तवहे तकुतिये चित्रपट पहाम आद्या वार्ता इताम सार्थक सुहद प्रथम चित्रपटी ओ वी रल्हन अध्यक्ष ने करबू राजेंद्र कुमार समग मुमताज रंगबाबू गेहरा डाक की हिंदी चित्रपटी अनुकरण ये चित्रपटी यदा नमसी हटतुन वर्षे तिरगतुना इदान से हट दून वर्षे आदाया इंडिया नमोन तंत्र पत्न चित्रपटी तम गेहरा डाकिन चित्रपट सूर्यप्रथम चित्रपटी कथा तीर रचने कि राजपक्ष चित्रपटी कैमरा अध्यक्ष ने करे अपने दक्ष कैमरा शिल्पी को एम ए कपूर तिस्स विजय सुरेंद्र की नलुआ जनप्रिय तरवाट इदिरेटे मे सुहद प्रथम चित्रपटी ये तिराने में तिस्स विजय सुरेंद्र मालिनी फोंसेका इकट रंगबाबू पलवनी चित्रपटिया सुहद प्रथम चित्रपटी तिस्स समग मालिनी रंगबाबू गीतमय जैमिक अदर प्रेक्षक मत के रीन सूद प्रथम चित्रपटी तिरगत गले यदाश हूने फिब्रवरी विशुदुंगेम इकट समी मारत नवमें तिरगत गला यशपात नानाकार अध्यक्ष ने गु तुषारा की चित्रपटी चंदन धन्यवाद चंदन मम्मी आट कट दिखे सर अंदन वा मगत मेरे वरदलाट मेला मेलाट इतवट वाली गमटे अंद अवस्था लीन मे चित्रपट दिखम इतना हूं तिगत इकट इक ना चित्रपट दिख तिगत विलाती मे दिखे प्रधान निर्णय मालनी फोनसे चरित दिख इतम दक्ष विधीर निरूपण कल तीन चित्रपट दिखम दिन एकसी विश पन्न श्रीलंका तिगत विलाती मारत पलविंद सरसवे पुवत्पत्र तिस्स विजय सुरेंद्र मेन मेम प्रकाश कर्ला दीनों।
මගේ සිනමා ජීවිතේ මට වෙච්ච සිද්ධියක් මම කියන්නම්. සුවඳ පැතුම ප්‍රීමියර් එක තිබ්බා ගාමිණී හෝල් එකේ. ඉතින් මම එදා ලස්සනට ෂර්ට් එකක් ඇඳලා හිටියේ. කාගෙත් අවධානය මට යොමු වෙලා තිබුණා. ටික වෙලාවකින් අවුරුදු 20 කට විතර ලස්සන තරුණියක් මගේ ළඟට ආවා. එයාගේ අම්මත් හිටියා එයා ළඟ. මේ ළමයා මගේ ළඟට ඇවිල්ලා ඇඳගෙන හිටපු බ්ලවුස් එකේ බොත්තම් අරලා පපුව පෙන්නලා අයියේ මෙතන අස්සනක් දාන්න කියලා මට කිව්වා. ඉතින් කියලා එයාගේ අතේ දීපිච්ච පෑන මට දුන්නා. මගේ දැන් අත වේවුලනවා. ඊට පස්සේ එයාගේ අම්මා මට කිව්වා අනේ පුතේ අස්සන් කරන්න නැත්තම් මේ කෙල්ල පැලිලා මැරෙයි ඔයා හින්දා කියලා. ඉතින් මම කොහොම හරි වේවුල වල අස්සන් කළා. ඒ කෙල්ල හොඳටම අඬන්න පටන් ගත්තා. පස්සේ මට වැඳලා ගියා. ඉතින් සුහද පැතුම කියන චිත්‍රපටිය මගේ ජීවිතේ මම කැමතිම චිත්‍රපටියක් කියලා තිස්ස විජේ සුරේන්ද්‍ර සාරසවේ පුවත්පත ප්‍රකාශ කළා තිබුණා. අයියා කිය අයියත් එක්ක පරිස්සමෙන් කතා කරන්නද කිව්වේ? මල්ලිගේ හැබැයි තත්ත්වය මං අයියට කිව්වේ නැහැ. අයියට කිව්වනම් නැක්කේ හොඳ. මම එහෙම කිව්වේ. මගේ ගෞරවය විතරක් නෙවෙයි. මල්ලිගේ ගෞරවය ආරක්ෂා කරගන්න ඕනේ හින්දා. ඉතින් මේ චිත්‍රපටියේ සටන් දර්ශන කීපයක් තිබුණා. මේ සටන් දර්ශන වලට පෙනී සිටියේ 37 එක ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු. ඉතින් ශ්‍රී ලංකාවේ වමතින් සටන් කරපු එකම නළුවා කියලා තමයි 30 වෙනි විජේ සුරේන්ද්‍රව හඳුන්වන්නේ. කොන්ද ප්‍රමාත්‍ය මඩ නිකන් කුචි වාගේ. ආ මම ෆොටෝ එකක් ගන්න. ෆොටෝ එකක් ගන්න බලන්න. නිකන් නකෝ. එහෙනම් ඔයා ෆොටෝ එකක් දාලා ඉන්න බලන්න. ඔයා පොඩ්ඩක් යහත යන්න. ඉතින් ඒ කාලේ තාක්ෂණය ගොඩක් අඩුනේ. ඉතින් වේගෙන් යන කෝච්චියකින් පැනලා තමයි මේ දෙන්න ගහගන්නේ. ඉතින් ලොකු සටන ඕගොල්ලන්ට මතකයි සුහද පැතුම් බැලුවා නම් ඒක දීර්ඝ සටනක්. කොහොම හරි කේබල්වත් නැතුව කේබල් ෂොට් මුකුත් නැතුව ඒ සටන් දර්ශනය තාත්විකව කළා කියලා තිස් විජේ සුරේන්ද්‍ර කියලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි සමහර ෂොට්ස් ඇත්තටමත් වැදිලා තියෙනවා. ඉතින් ඒ තරම් කැපුවීමකින් ඒ සටන් දර්ශනය දෙන්න කළා කියලා තිස් විජේ සුරේන්ද්‍ර ප්‍රකාශයක් කරලා තියෙනවා. සුවද පැතුම් චිත්‍රපටිය ආදායම් වාර්තාවකින් ඉතාම සාර්ථක වෙච්ච චිත්‍රපටියක්. ඉතින් කොච්චර මුදල් හම්බ කරාද කියනවා නම් මේ චිත්‍රපටියේ නිෂ්පාදක මේ චිත්‍රපටියෙන් ලැබපු ආදායමෙන් කළුතර කාමර 45ක හෝටලයක් පවා හදලා තියෙනවා. ඉතින් මම ඒක කිව්වේ දැන් කාලේ එහෙම චිත්‍රපටියක් අපිට ප්‍රදර්ශනය කරගන්න පුළුවන් නම් කොච්චර වාසනාවක්ද. ඒ කාලේ දූප හැම චිත්‍රපටයක්ම සාර්ථක වෙලා තියෙනවා. දැනගන්න ලැබුණට සන්තෝෂයි. ඔය ළමයා කාගේ කවුද? මිස්ටර් ජයසේකර බැඳලා ඉන්නේ මගේ අක්කා. ආ එහෙනම් මේ වැඩගත් පවුලක ළමෙක් නේ. මේ චිත්‍රපටිය අඩංගු වෙච්ච මියුරු ගීත මේ චිත්‍රපටියේ ජනප්‍රියත්වයට ගොඩක් ඉවහල් වෙලා තියෙනවා. මේ චිත්‍රපටයේ ගීත හයක් ඇතුළත් වෙලා තිනවා. මේ ගීත සියල්ලම චාර් ජෝතිපාල, ඇන්ජලින් ගුණතිලක, සිසිර සේනාරත්න විසින් ගායනා කරලා තිනවා. හැබැයි මේ චිත්‍රපටයේ සීලොම ගීත අනුකරණ ගීත. මා එන මග සංසාරේ ලුහු බඳ එක එල්ලේ දුටුවා ගලා එන ආදරේ ආලෝක විහිදී පැතිරේ දෝ කියන ගීතය දිනේ කිරාජ් චිත්‍රපටියෙන්ද දෝතින් දෝතයි ගීතය මේන් සුන්දර හුන් චිත්‍රපටියෙන්ද මණිකා මණිකා කියන ගීතය හා ජීවිතයේ කාන්තාරය කියන ගීතය හරේ රාම හරේ ක්‍රිෂ්ණා චිත්‍රපටියෙන්ද ගීතේ පෙම් ගීතේ ගීතය ලාකෝන් මේ ඒක් චිත්‍රපටියේ තනුව වලින්ද උපුටාගෙන තියෙනවා. සියලුම ගීත ප්‍රබන්ධය කරලා තියෙන්නේ කරුණාරත් අබේසේකර, ප්‍රේමකීර්ති අල්විස්, සිරිල්ලේ සීලවෙමල කියන අපිට හිටුව ඉතාම දක්ෂ ගීත රචකයන් විසින්. මා එන මග සංසාරේ ජීවිතයේ කාන්තාරේ තමසන මාව මතකද? නැහැ. තරුණයන් අමතක වෙන එක නම් එච්චර හොඳ වැඩක් නෙමෙයි. හොඳ කල්පනා කරන්න බලන්න. අවුරුදු 10ක් යට දෙනවා. ජූර් සභික මහතුනි මහින්දගේ මරණය සිදු කළේ මේ විත්තිකරු බවම ඔප්පු වී තිබෙන බව මා නැවතත් තමුන්නාන්සලාට කියා සිටිනවා. පෙරදේශමදා තන යන මිනිසා
नरी नरी पदे सुषुमक पासा सियुतुवे करदर उदा हे जय गोसा सन सुम समो नवादी गेवे यार नौकर को वरद कर मैनिक चला मैं मैनिक के लामे केला मंदन करते दैन हुई मिन्न मेघाई वेच थी ඉතාම සාර්ථක චිත්‍රපටියක් 1973 පෙබරවාරි 23 වෙනිදා පළමුවට තිරගත වුණා චිත්‍රපටිය 283 වෙනි චිත්‍රපටිය විදිහට ඉතිහාසගත වෙනවා සමාව දෙන්න තරම් පුතාගේ අතින් වරදක් වෙලා නැහැ පුතා චන්දන පුතාව මගේ පුතේ කෙරෙහි මම බාර ගන්නවා පුතා ඉතින් තවත් ලස්සන රසබර බයිස්කෝප් කතාවකින් මම ළඟදීම ඔබ හමුවට එනවා ඒ විතරක් නෙමෙයි ඉදිරියේදී මම අපේ රටේ නිපදවූ ජනප්‍රිය චිත්‍රපට රාශියක බයිස්කෝප් කතාවලින් ඔබ හමුවට එනවා කර්මකාරයෝ මිහිඳුම් සිහින මදුසිහින ආත්මා වැනි චිත්‍රපටවල රසවත් බයිස්කෝප් කතා වලින් ළඟදී මම ඔබ හමුවට එනවා එතකන් ඔබ සැම දිනාට බොහොම ස්තුතියි සන්සුන් ගමනක වන්හුන් දැක දැක ජය පිට ජය පැතුවා කුරුකු जय मंगल भंगते।